සුබ දවසක්. අපි දන්නවා මේ දවස්වල දෙමව්පියොත් දරුවනොත් ඉන්නේ බොහොම කැළමිල්ලකින් අපේ අනාගතය කුමක්ද කියලා. ඒකට අමතරව මේ ඩිජිටල් ස්ක්‍රීන් එකෙන් ළමයි උත්තේජනය වුණාම ඒගොල්ලන්ට අන්තරාව ගැන සීයක් ඇති වෙනවා. ඒගොල්ලෝ පණින් සිතන්නට පෙර පැනලා බලන්න උත්සාහ කරනවා. ඒගොල්ලෝ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එකෙන් හිතලා තීරණ ගන්න නැතුව හදිසි තීරණ ගන්නවා. එම කනගාටුදායක පුවතක් ඊයේ දවසේ අපිට අහන්න ලැබුණා. ඒ ගැන මුළු කොළඹ නගරෙම සැලුණා. ඉතින් එහෙම වාතාවරණයක දෙවන් මහන්සි පුරන්දු වෙනවා. උන්වහන්සේගේ විවස්ථාව රැදවල් මෙනෙහි කරන්නා වූ, උන්වහන්සේගේ විවස්ථාව තුළ ප්‍රීතිවන්නා වූ මනුෂ්‍යයා දිය ඇලක් ළඟ හිටබූ නියම කලට පළ දෙන නොමැලවෙන කොළ ඇති සශ්‍රීක ගසක් වෙනවා කියලා හැම පරම්පරාවෙම හැම ඍතුවෙම. එතකොට මොකද්ද අපි තුළ ගලන ගඟ? ඒක තමයි දෙවියන් වහන්සේගේ වචනේ පොරොන්දු සහ ජීවමාන දෙවියන් වහන්සේගේ වචනේ නිර්මාණශීලී බලය. දෙවියන් වහන්සේගේ වචනේ බලයක් තිබෙනවා. ඉතින් යෙරමියා මේ ගැන දෙවියන් වහන්සේගෙන් අහනකොට යෙරමියා හැවුවා, දනන් යෙරමියාගෙන් හැවුවා, ඔබට පෙනෙන්නේ කුමක්ද? යෙරමියා කිව්වා මට ආමන් ගහේ දණ්ඩක් පෙනේ. ආමන් ගහ තමයි ශීත ඍතුවෙන් වසන්ත ඍතු එනකොට ඉස්සෙල්ලම පිබිදෙන ගහ. ඉතින් ඒ දෙවිපියන මහන්සි කිව්වේ දැන් ශීත ඍතු වගේ බොහොම දේවල් සෞත්තු වෙලා තිබෙනකොට උන්වහන්සේගේ වචනේ පොරොන්දුව ඔබ මත පිබිදෙන්න ඕන. ඔබ තුල පිබිදෙන්න ඕන. ඒක ඔබ තුල වචනේ දකින්නවා. වචනයෙන් ඔබ දකින්නවා. මට දැන් මහන්සි සැලසුම් කරලා තිබෙන ගෝඩ් ස්කෝප් එක දිව්‍ය පත්කඩ මේකයි. එතකොට අපිට වෙන පත්කඩක් අවශ්‍ය නැහැ. දැන්වාසිගේ වචනයෙන් දිනපතාම ලියවෙන සුභ ගමන පාදයට පහනක් මාර්ගයට ආලෝකයක්. අපි තුල ගලන උල්පතක් මේ දේව වචනය අපි තුල සාදනවා. ඒක ළඟ පැල වූ සරුගසක් ලෙස තමයි අපේ ජීවිතයේ ගමන් කරන්නේ. අපි දරුවන්ගේ ජීවිතයත් ඒ ගහේම අතු ලෙස පළ දරනවා. ඒගොල්ලන්ගේ කොළ මැලවෙන්නේ නැහැ. ලෝක ආර්ථිකය, රටේ ආර්ථිකය මොනවුන දෙවියන් මහන්සිය තමසෙනකට ආර්ථිකයක් හදා දෙනවාමයි ඒකයි දැන් මහන්සිගේ පොරොන්දුව. ඉතින් යෙරමියාගෙන් ඇහුවා මොකද්ද ඔබට පේන්නේ? යෙරමියා කිව්වා ආමන් දණ්ඩක්. එතකොට දැන් මහන්සි කිව්වා ඔබ දුටු වචනය ගැන මම අවදිව සිටිමි. I am watching over the word to perform it for you. ඔබ දුටු වචනය, ඔබ මාගේ ලිඛිත වචනයෙන් ලැබූ වචනය ඔබ උදෙසා ඉෂ්ට කරන පිණිස මම අවදිව බලන් ඉන්නවා. I will perform it for you. දැන් මහන්සි කියන ඒ වචනය මම ඔබට ඉෂ්ට කරනවා. එම නිසා අපි කුමක්ද කළ යුත්තේ? දිනපතාම උදයෙන් දේවචනය කියවා පොතක ලියාගන්න ඒ කියවන කොටස. ඒකේ ආශ්චර්යමත් බලය නම් ඒ කොටස ඒ දවසේදී ඔබ උදෙසා ගම්මිය වෙනවා. මොකද දැන් මහන්සේ ජීවමාන නිසා උන්වහන්සේගේ වචනය ජීවමානයි. මේක මැරිච්ච වචනයක් නෙමෙයි. එතකොට ඔබ එක් එක්කෙනා ළඟට යන්න ඕනේ නැහැ. ඔළුවට අත තියාගන්න. ඒගොල්ලෝ මට මේකම කිව්වා. අර ප්‍රොෆිට් ළඟට, මේ ප්‍රොෆිට් ළඟට දෙවියන් මහන්සිගේ වචනය තමයි ඔබේ ප්‍රොෆෙසි එක. දෙවියන් මහන්සිගේ වචනය තමයි ඔබට ඇහෙන, පෙනෙන, දැනෙන දෙවියන් මහන්සිගේ අනාගතය දිනපතා සපයන්නේ. ඒක ඔබයි දෙවියන් මහන්සි අතර සම්බන්ධකමක්. මේක ඔබේ දරුවන්ටත් පුරුදු කරන්න. ඔබ දකින වචනය, ඔබ ලියන වචනය, ඔබ පිළිගත් වචනය, ඔබ විශ්වාස කළ වචනය, ඔබට ලැබුණු වචනය මොන වචනයද? දේව වචනය කියවා ලැබුණු වචනය, ඒ ස්වර්ගයේ තැන්පත් වචනය ඔබ උදෙසා ක්‍රියාත්මක වෙනවා. උන්වහන්සේ කියනවා I watch over that word to perform it for you. ඒ ඔබලාද වචනය, ඔබ ලියාගත් වචනය ඔබ උදෙසා ක්‍රියාත්මක කරන පිණිස දෙවියන් වහන්සේ අවදිව බලා සිටිනවා ඔබගේ ජීවිතය ගැන හැම පෑදීම. ඒ වචනය ඔබ නිදාගත් කල ඔබව ආරක්ෂා කරන්නේ. හිත ඔබේ සහය 24. ඔබ අවදිව කල එය ඔබට කතා කරන්නේ. ඔබ ගමන් කරන කල ඒ ඔබට මඟ පෙන්වන්නේ. කොච්චර පොරොන්දුවක්ද දයන් වහන්සේගේ වචනය අපි උදෙසා තබා තිබෙන. ඒ නිසා ධෛර්යමත් වෙන්න, ඔබේ දරුවන්ටත් මේක කියා දෙන්න. එතකොට ඔවුන් ජීවිතය ගැන කලකිරෙන්න ඕනේ නැහැ. අනවශ්‍ය ත්‍රාසජනක අත්දැකීම් හොයන්න ඕනේ නැහැ. රට අත්හැරලා, පවුල අත්හැරලා, තනිකඩේ වගේ වෙන රටක විසන්ධි වෙන්න අවශ්‍යත් නැහැ. ඔබගේ දරුවා දයන් වහන්සේ ඔබ සමග පැල කරපු තැන දයන් වහන්සේගේ මුදුලේ සශ්‍රීක ඔලීව ගසක් මෙන් වර්ධනය වෙනවා. ඒකයි දයන් වහන්සේගේ පොරොන්දුව. දයන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. මම ડોક્ટર ලලිත් මෙන්ඩිස්. මේ වගේ ක්ලිප්ස් අවශ්‍ය නම් විද්‍යාව ගැන, රීසන්ස්, ආත්මික දේවල් ගැන මට WhatsApp එකක් එවන්න 0774211511. මගේ ඇප් එක Golden Nuggets, ඒක ඔබට ලබා ගන්න පුළුවන් නොමිලේ.